ළංගති ඉරි පත්ච වාර්තාවත්තිය. ඇ මේක කියනවා රටක බදු ස්ථාවරව ගලා එන හොඳම ක්‍රමයක් තමයි කැසි නෝව්‍යාපා. දැන් අපි කවුරුද දන්නවා දුංකොළ සමාගම අරක්කු සමාගම් මත තමයි මේ රජය යපෙන්න්නේ බදු එකතු කරකා එතකොට ලෝකයේ සාමාන්‍යෙන් දුංකොල සමාගම් අරක්කු කොම්පැනි සහ කසිනු තමයි තුන්වර්ගය රජයේ විශ්වාසදායක බදු ගලාහම ක්‍රමවේද. එනිසා තමාජයට කොච්චර රහිත කර වනත් මේ තුන්වෙනි ව්‍යාපාරය ලංකාවට හඳුන්වා දීම ඇරෙන් ආණ්ඩුවට කරන්න පුළුවන් වෙන දෙයක් නැති බව තමයි ආ්ඩුව දැම් පිළියරගෙන තියෙන සමාජයට කොච්චර හෙන කැහැව මේ වැට කටයුත්ත දිට ගෙනට හොයි වගේ ආදායම් අප කතා කර මේ ප්‍රදේශයේ මේ කලාපේ ප්‍රධානතැන් තුනක් තියනෙනවා හතරක් ඉදිවගෙන නො මේ තැන් වෙන් කරලා කැසිනු ව්‍යාපාරවලට ඉඩල් දීලා තියෙනවා මකාවු රටේ ආදායම් ගේමින් රෙවනිු එක හම්බෙන ගාන්නයි මේ තෑගි හැටියට ගෙවපු ගානයි ඒදක අඩුකරහම ඉතුරු වෙන ගාන තමයි මේ ගේමිග රවනිවු් ලගන්න. මකාවු රටේ දෙදස් දහතුනේ බලාපොරොත්තු වෙන ගේමිං රෙවනිව් එක ඇමරිකන් ඩොර් බිලියන හතලිස් තුනයි. ද මකාවු රටේ රාජාදායමෙන් වැඩි කොටසක්කෙන්නේ මෙන්න මේ කැසනෝ බදද. සිංග්පුූරුව තාම දෙකහ මාරයි මරින සෑන් ක්‍රසින එක පටන් අර. බලාපොරොත්තුවවා ඩොර් බිලියනා හයකට වඩා හදායමක් මේ අවුරුද්ද. ෆිලිපීන් රටේ බලාපොරොත්තු වෙනවා තව අවුදු දෙකක් තුනක් යැනකොට ඩොර් බිලියන අටකට දහයකට වගේ ප්‍රමාණයක්.හොයි වගේ බදුද මේ රටවල් වල ගහන්න. මකාව්වල බද්ධ සියට හතලික්කතුර වෙනවා බදු. මැලේසිාව සියට විසිත් පහයි. තිංගපපුූරුවේ සියට විසිත් දෙකයි. නමුත් ඊට අමතරව ඔවුන්ගේ සාමාන්‍ය බදුගේ වන්්ඩත්ව ඕනෙ ඊළඟට ෆිලිපීන් රටේ සියට විසි හතයි. එහෙමනම් රජය කියන්නේ ඔෝ මේ කැසනෝගනම තුළෙන් අපි ඉතා විශාල ආදායම ොයාගන්. ඒ ආදායමෙන් සෞඛ්‍යයට අධ්‍යාපනයට ඒවට වියදන් කරන්න පුළුවන්. අපේ රටේ මොකද කරන්නේයන් බදු ඔක්කොමයින් කරන්න ය සූදු පනත සංශෝධනය කල්ලා ගිය මාසේ චීයට පහක බද්දක් දැම්ම සූදු ආදායම් වලට. පස්සේ ක්‍රමෝපාය සංවර්ධන පනත වෙනස් කරවා සදුබ ක්‍රමෝපාය සවර්ධන ව්‍යාපාරවලට සූදු පතායින් කරනවා. මේ තියනෙ. ට්‍රෙසරයේ ලියම තියෙනවා මේක මේ ක්‍රමෝපය සංවර්ධන ව්‍යාපෘතියක් හැටියට ඩොර් මිලියන සූන්සිය පණහක් ඇයෝජනය කොරෝතියෙන් පිගන්නවවා පිගත් ොත්. ඩ ක එක ආදයම් බදු නිදහස් ටට පහේ සුදු බද්ධ නෑ ඉට පස්ස ලාබාන්ස බදු නෑ කම්නෑ ඉට පසවැට න ඉස පැ නවිටක් න කොච්චරක කියනවනං උපයන විට ගෙවීමේ බදුත් නෑ ඉට පේක් කල් එක නිදහස් මේ උක්කොම දීලා තියනවා. එහෙමනම් මොනවටද කැසිනුගේන්නේ දු ලැබෙන්නෙත් නැත්තම් සමාජ වියසනයකුත් වෙනවන ඇයි මේක ගේන්නේ නමුත් දෙවල් දෙකක් තියෙනවා කියන්න. එකක් තමයි අවම වශශයෙන් සියට හතලිහැක බදු ගහන් බැරිනං කිසි විදිකටත් මේ කැසිනෝ පනත ක්‍රමෝපාය සංවර්නය හැටියට එරට ස්ථාපනය කරන්න පාර්ලිමේතුවට ගේන්ඩ එ අවම වසයෙන් සියට හතලි පත්දක් ගහන්න ඕොන මේේකට. මොකද ආණ්ුවම කිව්වා වෙන රටවල්වලට වඩා වැඩි බද්ධ අපි ගහන්වා කියලලා ැසි නෝ ගෙනාබෝති. දෙක පේසාකච්ඡාව මෙතනින් නවත්තල කැසිනෝ න්‍යාමන හොමිසමක් පත් කරන්න වහාම.